කවුරුත් සාදුකාරයක් දෙන්න නමස්කාර කියන්න. නමස්කාර කියන්න. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒတိယံติ සංඝං සරණං ගච්ඡාමි တတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံติ ධම්මං සරණං ගච්ඡාමි တတိယံติ සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සබ්ධිම් පංචශීලං ධම්මං අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අදිචිත්ත මොනයොත්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි පින්වත්නි අද සූත්‍ර සද්ධායනයට අනුකූලව මේ මොහොතට නියමිත ධර්මානුශාසනය පැවැත්වෙන අවස්ථාවයි. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ විතක්ක සන්ධාන සූත්‍රයේ මජ්ඣිම නිකායේ. ඉතින් අද ඒ පිළිබඳ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරාගෙන ක්‍රියා කරන්නේ පිළියන්දල කැත්තෑව නොම්බර 76 දී ලිපිනේ පදිංචි එච්.එල්.ඩි. ගුණවර්ධන මෙලවිය මාණ්ඩලික විශ්‍රාමික හෙළනිලධාරිනි විසින් පරලෝසපත් දෙමාපියන්ට සොයුරුස්සෝයන්ට ඥාති වරුන්ට පුණ්‍ය අනුමෝදනා පවත්තා. අපේ තථාගත බුදුපියාණන් වහන්සේ අපි හැම දෙනාගේම ආධ්‍යාත්මික ඉදිරි ගමන පිණිස සසර දුක් නිම කිරීම පිණිස විශාල ධර්ම
සන්දහ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ ධර්මය අපි භාවිතාවට ගැනීම පිළිබඳව කතා කරනකොට වැදගත් වන සූත්‍රයක් හැටියට අපට විතක්ක සංඛාන සූත්‍රය හඳුනා ගන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාව බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ අනේපිඩිසිරිතුමා විසින් සිදු කළේ ආරාමයේ වැඩවසන කාලයේදී භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කළේ. එහිදී භික්ෂුන් වහන්සේලාම අරමුණු කරගෙන අදිචිත්ත මනුයුත්තේන භික්ඛවේ භික්ඛුණා කියලා අදිචිත්තේහි යෙදෙන මෙතන සඳහන් කළේ අදි ප්‍රඥාව පිළිබඳව නෙමේ අදිචිත්තය කියලා. මොකද සමාහිත සිතක් දියුණු කිරීම කෙරෙහි යොමුවන භික්ෂුවක් විසින් නිමිති පහක් කලින් කල මෙනෙහි කළ යුතුය කියලයි. මේ මෙනෙහි කළ යුතු නිමිති පහ පිළිබඳව අපි යම් හැඳිනීමක් ලබා ගන්න අතරතුර අපේ ජීවිත පිළිබඳවත් මේ තුලින් හඳුනා ගැනීමට, මොකද ධම්මගකට සුදුසු විදිහට අපේ සිත සංසකසා ගැනීම පිළිබඳවත් අපේ අවධානය යොමු වෙන්න ඕන. දැන් මේ සාමාන්‍යයෙන් අපි හැම කෙනෙකුගේම සිත සතන් තුළ චෛතසික ක්‍රියාකාරීත්වය නිරතුරු සිදු වෙමින් තියෙනවා. අරමුණු ලැබෙනවා මේ මොහොතේ. අපි ඒවා පිළිබඳ ඇලීමට ගැටීමට පැමිණෙනවා. අපි අතීතයේ නොයෙක් නොයෙක් අත්දැකීම් ලැබලා තියෙනවා ඇලීම් ගැටීම් වශයෙන්. මතු බලාපොරොත්තු වෙන නිමිති අරමුණුත් ඇති අපිට ඕන තරම්. අනාගතයටත් අතීතයටත් මේ මොහොතටත් හිත එහා මෙහා දුවමින් අපි නොයෙකුත් විතර්කයන් ගොඩනගනවා. මේ විතර්ක ගොඩනගනවා කියන එකෙන් අදහස් කරන්නේ නිරතුරු අපේ සිත අරමුණු වලට නැගෙන අතීතයේ දේවලුත් මේ වෙලාවේ මතක් වෙනකොට ඒක මනසින් ගත්ත අරමුණක් ලෙස ඒ නිමිත්තට නැගිලා තියෙන අරමුණට නැගිලා තියෙන විතක්ක කියන ස්වභාවය ඒකයි. හැමතිස්සෙම අප තුළ විතක්ක තියෙනවා, විචාර තියෙනවා. විතක්ක කියන ක්‍රියාකාරීත්වය පටන් ගන්නෙ අපේ මේ ඇහින් කනින් නාසයෙන් ලැබෙන ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණුත් එක්ක. ඒ අරමුණු හා බැඳුණු විඥාන ක්‍රියාකාරීත්වය, මනසින් අරමුණු ස්පර්ශ කිරීමේ ක්‍රියාකාරීත්වය සිදුවෙමින් තියෙන නේද? තමන්ට තේරෙනවා යම් විඳීමකටපත් වෙන හැටි තේරෙනවා. සුඛ විඳීමකට හරි දුක්ඛ වේදනාවකට හරි අදුක්ඛම සුඛ වේදනක් තියෙනවා. ඒක ටිකක් සංකීර්ණයි. නමුත් අපි සූත්‍රයට සීමා වෙලා අපි මේ අවස්ථාව ටිකක් තේරුම් ගනිමු. එතකොට විඳීම් තියෙනවා. විඳීම් වල ස්වභාවයට අනුරූපී වූ හැඳිනීම් ක්‍රමයකුත් අප තුළ ගොඩ නැගෙද්දී තියෙනවා, සංඥා කියලා නේද? ආන්නේ ක්‍රියාවලියත් එන තැන විතක්කේති කියන කාර්යය, අරමුණකට නැගීම කියන කාර්යය සම්පූර්ණ වෙලයි තියෙන්නේ. අපි මේ කතා කරනකොට ඔක හීන් හීන් සැරේ පිළිවෙලට කතා කළාට ඔව් අප තුළ සිදු වෙනකොට සිදු වෙන්නේ අතිශය වේගින්. දැන් මෙහෙම අපේ ඇස, අපේ කන, නාසය, දිව, ශරීරය, දැන් අපි මාංශමය ශරීරයක් දරාගෙන ඉන්න අද්දකීම් ක්‍රමයක අපි ඉන්නේ. ඇහැට පේන දේවල් වලින් තමයි, කනට ඇහෙන, නාසයට දිවට ශරීරයට දැනෙන දේවල් වලින් තමයි අපි පණිවිඩ ගන්න. ඔය ගන්නා පණිවිඩ වල
මොකද සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් ලෝකයාට සිද්ධ වෙනවා චන්දූප චන්ද කියන්නේ චන්ද රාගයට වැටෙනවා ඇලීමට වැටෙනවා ඊළඟට මොකද වෙන්නේ ද්වේෂයට වැටෙනවා ගැටීමට වැටෙනවා ඊළඟට මුලාවටත් වැටෙනවා ඒ ද්වේෂයේ ඇලීම කියන තැනත් මෝහය තියෙනවා ද්වේෂයට වැටෙන තැනත් මෝහය තියෙනවා ඒ කියන්නේ ඇලීමටපත් උනේ සුඛ වේදනාවක් අල්ලගෙන ගැටීමටපත් උනේ දුක් වේදනාවක් අල්ලගෙන එතකොට සැපත් නොවන දුකත් නොවන විඳින් කොටහකුත් තියෙනවා අපි ඒකට කියන උපේක්ෂා කියලා නේද මේ උපේක්ෂා වේදනා නිසා මොකක්ද අර ඇලීම එතකොට ලෝභය නම් සුඛ වේදනාවේදී ද්වේෂය නම් දුක්ඛ වේදනාවේදී උපේක්ෂා වේදනාවේදී මෝහය කියලා කියනවා මෙතන තියෙන උපේක්ෂාව ප්‍රඥාවෙන් යුක්ත නොවනින් යුක්ත උපේක්ෂාවක් නෙමෙයි දැන් ප්‍රඥාවෙන් යුක්ත නොවනින් යුක්ත උපේක්ෂාවක් එන්න නම් සමාධි චිත්තයක තියෙන උපේක්ෂාවට යන්න. එහෙම නැත්නම් විදර්ශනා භාවනා මානසිකාරයක් තුලින් වැඩෙන උපේක්ෂාවක් කරා යන්න. එතකොට ඒවා ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව. මේ උපේක්ෂාව එහෙම එකක් නෙමෙයි. ගේසිත උපේක්ෂා කියලා කියනවා. ගේසිත උපේක්ෂා කියලා කියන්නේ මේ ලෞකිකත්වයට බැඳුන උපේක්ෂාව. දැන් මේ සිතිවිලි ලෝකයේ ওই විදිහට ගොඩනැගීමෙන් තමයි හැමදෙස්සම තියෙන්නේ. කාටත් එහෙමනේ. දැන් මෙතන බුදුහාමුදුරන් වහන්සේ, භික්ෂුන් වහන්සේලා අමතලා අධිචිත්තේ නියැලෙන, ඒ කියන්නේ සමාධි භාවනාවක් උදෙසා යොමු වෙන භික්ෂුවක් විසින් මේ විතර්ක ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනා කියලා තමයි මතක් කරන්නේ. අපේ හිතේ හොරු පුරුද්ද මොකක් වෙන්නද? අපි ඇලෙන දේවල් මතක් වෙනවනේ. ගැටුණු දේවල් මතක් වෙන්නේ නැද්ද? ඒවත් මතක් වෙනවා. ඔය පරණ ඒවා මෙදැම් මතක් වෙලා එනකොට අලුතෙන් තරහ හදාගන්න පුළුවන් ගැටිච්ච ඒවා. මේ හැදෙන්නේ මොනවද? කර්ම නේද? මේ හැදෙන්නේ නිරතුරු කර්ම. මේ විදිහට නිරන්තරයෙන් කර්ම හැදි හැදි තියෙනවා කියන එක සතුටුදායක තත්ත්වයක් නෑ. ඇලීම නිසා දැන් තව එකක් අපි මෙතනදී මම අර උපේක්ෂාවක් දැන් මේකේ අපි කතා කරන්න උවමනානේ මෝහ උපසංහිත සිතිවිලි පහළ වෙනවනේ. දැන් භික්ෂුවක් ගැන කතා කරනකොට බුදු පියාණන් වහන්සේ වදාලා ඕවා ගැන සලකලා ඔය කියන නේන නිමිති අරමුණුම කල්පනා කර කර කල්පනා කර කර ඉඳීම වෙනවට අඤ්ඤං නිමිත්තං මනසිකාර්ථ බාන්න එක පියවරක් අර පංච නිමිත්තානි කාලේන කාලං මනසිකාතබ්බානි කියනකොට සඳහන් වෙනකොට අන්‍ය නිමිත්තක් මේක. මොකද තරහ යන කාරණාවක්, ද්වේෂයට කාරණාවක් දීපත් වෙනකොට මෛත්‍රියට අදාළ කාරණාවක් කෙරෙහි සිත යොමු කරන වෙනත් නිමිත්තක්. ඇලීමට, රාගයට, බැඳීමට සිතිවිලි පහළ වෙනකොට අපි මොකද කරන්න ඕනේ? මේක ඇලෙන්න දෙයක් නෙමෙයි තියෙන්නේ කියලා අපි ඊට වඩා වෙනත් ස්වරූපයක අකුසලයකට නොඇදෙන සිතිවිල්ලකට යොමු වෙන්නේ කියලා. ඒක පුංචි සරලම තැන තමයි බුදුහාමුදුරන් වහන්සේ පෙන්නන මේකේ ඒ කරුණු පහේ පියවරෙන් පියවර ඈතට ටිකක් වැඩි පියවරවල් ගන්න තියෙනවා. මේ සරල මේක. අපිට සමහර දේවල් අපිටම තේරෙනවා. අපිට වෙනත් නිමිත්තකට යොමු වුණාම, වෙනත් දෙයක් මතක් කරගත්තාම, වෙනත් දෙයකට යොමු වුණාම අර තිබුණ සංකල්පනාවට ඉඩ හම්බ වෙන්නේ නැතු වෙනවා. දැන් මේවා මේ අපිට ප්‍රායෝගික විදිහට කරන්න පුළුවන් දේවල් නේ. මොකද මේ කාර්යය බෞද්ධයෝ නම් අපි කවුරුත් කරන්න ඕන සිව්පිරිසටමයි කියනවා. සිව්පිරිසටම අයිති නම් මොකද නැත්තම් මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? මොන විතර්කයද?
කාම විතර්කයයි ව්‍යාපාද විතර්කයයි විහිංසාව විතර්කය ඊළඟට ලෝභය ද්වේෂය මෝහය තමයි ක්‍රියාත්මක දැන් ඒ නිසා මෝහෙ ටිකක් අපි තේරුම් අරගමු තව ටිකක් ඈ දැන් අපිට අර ප්‍රඥාව නැති උපේක්ෂාව කිව්වටම තේරෙන්නේ නැහැනේ දැන් අපි හිතමු මේ තියෙන දේවල් මේ හැම දෙවියන් සහිත ලෝකයාම මොකද කරන්නේ මේ තියෙන දේවල් නැති දේවල් කියලා හිතාගෙන ඉන්නවද නැහැනේ මේ තියෙන දේවල් මම ඉන්නවා මේ කවුරුත් ඉන්නවා මේ හැම දෙයක්ම තියෙනවා පේනෙවුව ඇහෙනෙවුව ආග්‍රාණ දැනෙනව රස දැනෙනව ස්පර්ශ දැනෙනව කල්පනා වෙනව මේකක්ව බොරු නෙමේ තියෙනව මොකද අර අනිත්‍යතාව ශූන්‍යතාව පෙනෙන්නේ නැති අපිට ඒවා ඇති දේ හැටියට තමයි පෙනෙන්නේ රූපා සද්දා රසා ගන්ධා පොට්ටබ්බාච ධම්මා පස්සා ධම්මාච කේවල රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඔය කිව්වේ අපි ඉන්ද්‍රියයන්ගෙන් අත්දකින සියල්ල ඉච්ඡා සන්තා මනාපාතිෂ්ඨ වූද ඒ කියන්නේ අපි කැමති වන අපි සිත් ගන්න අපි මනාප වන මොනවා හරි දෙයක් තියෙනවා යාවතත් හේතු විචති යම්තාක් අපි ඇතයි කියලා කියනවනම් කොහොමයි වෙන මොනවද නේද අපි විතරක් නෙමෙයි දෙවියන් සහිත මිනිස්සු එතන දෙවියන් දෙවි මිනිස්සු කවුරුත් ඔහම තමයි විදර්ශනා ප්‍රඥාවක් නොමැතිනම් අපි කවුරුත් මොකද කරන්නේ මේ තියෙන දේවල් ඇති දේ යන පදනම මත පිහිටගෙන ලෝභයට වැටෙනවා ද්වේෂයට වැටෙනවා මෝහයට වැටෙනවා දැන් අපි කවදාවත් මේවා සම්මුති ලෝකයක තියෙන සම්මුති මාත්‍ර පමණක් කියලා සාමාන්‍ය ලෝකයා හිතන්නේ දහම් මගකට යොමු වෙන්න පසුබිම සකස් වෙනකන් දැන් අපි හිතමු යම් කෙනෙක් ධම්මකට යොමු වෙනකොට මේ පවස්නා දේවල් සාවකල් දැන් අපි කියමු යම් දෙයක් පැවතුනා ඉතින් ඒක පවතින කාල සීමාවෙන් ඒ උර්ලෝසුව ගත්තොත් ඒ අපිට කිසියම් මෙහෙයක් ඉෂ්ට කරනවානේ අපිට කිසියම් වටිනාකමක් තියෙනවා දැන් මේක මේ සත්‍ය වූ පරමාර්ථ දෙයක් නෙමෙයි ඒ නිසා ඕක අල්ල විසි කරන්න කියලා අපි කියන්නේ නැහැ ඒකෙන් අපි ප්‍රයෝජනයක් ගන්නවා අවස්ථානුකූල අපිට මේ කාලය දැනගන්න මේ සම්මතයේ පාවිච්චියට ගන්න මේව ඕන. ඒ තුල තියෙන සම්මත தත්වයක් පමණයි කියන තැන අපි ඉන්නවා. දැන් අපි මම කියන එක ගන්න. ඔය බාහිර දේවල් ගන්නවට වඩා අමාරුයි මේක. අපි කය මම කියලා හිතනවා. මගේ මනස මම කියලා හිතනවා. කයත් මම නෙමෙයි. මම මනසත් මම නෙමෙයි. හැබැයි එකවර ඕක දැන් හරිම ඔය වචන ටික කිව්වට අපිට හරි ගියාද? නෑනේ. දිවකලක් සංසාරයක අභ්‍යාස වුණා මේ කායචිත් මෙබඳු ක්‍රියාකාරිත මේ සිත මේ මනස මේ විඥානය දීගරත්නම් මම ආයතන දිවකලක් මගේ කියලා අරගත්තා මේක ලේසියෙන් කැඩෙන්නේ නැහැ හැබැයි අපිට පුළුවන් ඒ දහම දැනගෙන මේ මමත්වයේද සම්මුති මාත්‍රයක් පමණයි ඒ සම්මුති මාත්‍රේ බව අපි තේරුම් ගන්නකම් මේ මමත්වයේ නිරතුරු ගොඩනැගී මොහොතක් මොහොතක් පාසා අද්දකින් වලින් අද්දකින් වලට පණිමින් ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ මමත්වය මම යන සංඥාව මතුවලා තියෙනවා අපිට මේ නැති පැත්ත නෙමෙයි පේන්නේ තියෙන පැත්ත සමුදය පේනවා මිසක් නිරෝධය පේන්නේ නැහැ ඒ හින්දා අපි රැවටෙනවා එහෙනම් වචන කිව්වට තේරෙනව නේද? ඇතිවීම පේනව මිසක් නැතිවීම පේන්නේ නැහැ. දැන් මේ ලයිට් එක වුණත් විද්‍යුත් තරංග වශයෙන් කියනවනේ යන්නේ නේද? විද්‍යුතේ. එතකොට පත්ව වෙන එකයි නිවෙන එකයි. පත්ව වෙන එකයි නිවෙන එකයි වෙන්නේ. නමුත් දැන් අපි පත්ව වෙන පැත්ත විතරයි දන්නේ. නිවෙමින් නිවෙමින් තියෙනවයි කියලා දන්නේ නැහැ. ඒක දන්නේ අපි කරුණක් හැටියට වෙනම ඉගෙනගෙන දාන. ඔය සියලු දේන් ස්වභාවය ඕකයි. හැම දෙයකම ස්වභාවය ඕකයි මේ කාය චිත්ත ක්‍රියාකාරීත්වයේද අතිසේම ක්ෂණයක් ක්ෂණයක් පාසා නිරන්තර පරිවර්තනයට පත් වෙමින් ප්‍රවාහයක් ලෙස ගලා යනවා අපි සම්පතියක් ප්‍රවාහයක් වශයෙන් නම් දකින්නේ
එකක් වශයෙන් දෙයක් වශයෙන් කෙනෙක් වශයෙන් එහෙමනේ ඔන්න ඔය ධර්මතාව අපි ඉස්සරලා බණ අහලා දැනගන්න බණ අහලා නුවණින් මෙනෙහි කරලා අපි ටිකක් මේව දැනගෙන අපේම සංකල්පනාවක් පිළිබඳව අපි අපි ඇලෙන ඒවා තියෙනවා අපි කැමති නැති ඒවා තියෙනවා මෙව එනවා අපිට කුසල උප සංහිත අකුසල උප සංහිත ඒවා එනවා අපිට නේ අකුසල උප සංහිතේ කියන එක නේ වැඩි එතන තමයි අපිව නිරතුරු මොහොතක් මොහොතක් පාසා කම්ම සමුදේ හඳලා තියෙන්නේ ඒ නිසා අපේ හිතට සංසුම් බවක් ඇති වෙන්නේ නැහැ දැන් අද කාලේ වුණත් අපි හිතලා බලන්න මේ ලෝකේ අපි සිතට සුවයක් දෙන්න අපිට වුණා නම් අද අපි කරන්නේ මොකද මේ සිතට සංසුන් වෙන්න පදනමක් හදලා දෙන්නේ නැහැ ඒ වෙනුවට මොකද කරන්නේ හැකි තාක් අරමුණු දීලා කලම්බනව නේද ඕකනේ මේ කෙරෙමින් තියෙන්නේ කයට සුවයක් දෙන්න නම් කයට මොකක් කරන්න ඕන කය ක්‍රියාත්මක කරන්න කය ක්‍රියාත්මක කරනකොට කයට සුවය වැඩි ක්‍රියාත්මක කිරීමෙන් සුවය ලැබෙන කය නිකන් තියාගෙන ඉන්න අපි කැමති එහෙම නේද ඒ වගේම සංසුන් කරලා තියාගන්න සංසුන් කරගන්න ඕන කරන මනස කලම්බන්නයි අපි ලෑස්තිලා ඉන අනිත් පැත්ත ගිහිලා නේද ඔක්කොම වැඩ පිළිවිලි එතකොට ඒක තමයි ඉතින් මේ ලෝකේ ඇති සසරේ ඇති මේ අද කාලෙට තියෙන අමුතු ප්‍රශ්නයක් නෙමෙයි ඕක. ඕක තමයි සංසාර ස්වභාවය. ඒ ස්වභාවයෙන් අත් මිදීමක් අපි හිතනවා නම් සිව් පිළිසදාය ශ්‍රාවකයෝ හැටියට අපි මොකද කරන්නේ? අර විදිහට චන්දෝප සංහිත කියලා කියන අපේ කැමැත්ත පැහැරගන්න. දෝසෝප සංහිත මෝසෝ සංහිත සිටිවිලි අපිට එනකොට අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං පළවෙනි ප්‍රයත්නේ උත්සාහය පුංචි උත්සාහයක් දරලා බලන්න ඒව එනකොට වෙනත් නිමිත්තක් මෙනෙහි කරන්න හැබැයි ඒක බොහොම සරල පුංචි උත්සාහයක් කෙනෙකුගේ සිත ඒ උත්සාහයනොත් මොකද වෙන්නේ අර කියන අකුසල උප සංහිත ස්වභාවය අබ්බත්තං ගච්ඡති චන්දු උප සංහිත දෝස උප සංහිත මෝහ උප සංහිත අර සංකල්පනා ඒවා ප්‍රහාණයට පත් වෙමින් බැහැර වෙමින් මොකද සිද්ධ වෙන්නේ තේ අබ්බත්තං ගච්ඡන්ති ඒවා අස්තයට යනවා අස්තයට යනවා කියලා කියන්නේ අහකට ඒවා ගිය දිහක් හොයන්න බෑ ඒවා දැන් මෙතන නෑ අපේ මනසේ නෑ මනසින් ඉවත් වෙනවා එහෙම වෙනකොට මොකද කරන්නේ අපේ සිත ඒකාග්‍රතාවට පත් කරගන්න හරි පහසු වෙනවා අපේ සිත ඒකාග්‍රතාවට පත් කරගන්න ඕන නේ සිතිවිලි වලටම ඉඩ දෙනකොට ඔය මොනවද ඔය සිතිවිලි තියෙන්නේ කම්ම සමුදය හැටියට බුදුරජාන් වහන්සේ වදාළ ඔය පහළ වෙන සිත් තමයි මන කර්ම වශයෙන් ගොඩනගන්නේ ඉතින් එතකොට චිත්ත සාමයක් කියන එකක් අපට බලාපොරොත්තු වෙන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ ඔය කාරණේදී සාර්ථකත්වයට පත් වෙන්න නැත්නම් යම් කිසි කෙනෙක් මොකෝ අදාලේ ඔය කියන චන්දූප සංහිත, දෝසූප සංහිත, මෝහූප සංහිත සිටිවිලි වල විතර්ක වල ආදීනව මෙනෙහි කරන්න ඕන. දැන් චන්දූප සංහිත කියලා කියන්නේ ඇලීමට පදනම් වන ලෝභයට පදනම් වන ස්වභාවයක් තියෙන සිටිවිලි වලදී වැඩියෙන් සිද්ධ වෙන්නේ ඒකනේ නේද ඇලීමටපත් වෙන්න අපි කැමති ගැටීමටපත් වෙන්න කැමති නැත්නම් ඇලීම පිළිබඳව තියෙන අපේක්ෂාව නිසා ගැටෙන්න ඕන තැන කිසි සම්මලිකමක් නැතුව ගැටෙන්නත් ලෑස්ති වෙනවා ඒකයි සාමාන්‍ය ලෝක ස්වභාවය නේද මෙතනදී මේ සිත් සංසිඳීමට බොහොම සරල ක්‍රමවේද අපේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කළා. දැන් ඔය වෙනත් සූත්‍ර දිහා බලනකොටත් ඔය ක්‍රමවේදෙ පේනවා.
එතකොට මේ විතක්ක සංඛාන සූත්‍රයේදී ආදීනව දකින්න. දැන් මේකෙදි මොනවද දැනෙන ආදීනව? දැන් අපි ලෝභයක් තියෙනවා නම්, ද්වේෂයක් තියෙනවා නම්, මෝහයක් තියෙනවා නම් අපිව සතර හැමදාම ඇදගෙන යනවා. අපි සතර ඇදගෙන යනවා කියලා කියන්නේ හැමදාම අපි මේ ස්කන්ධයන්ගේ නැවත නැවතත් පහළ වීම නම් වූ ජාති දුකටපත් වෙනවා. ඒ ස්කන්ධයන්ගේ සකස් වීම ආයතන ප්‍රතිලාභේ නම් වූ මේ ජාති දුකටපත් වෙනකොට ජරා දුක යන බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. මේ ඔක්කොම ඔය කලේ මොකෙන්ද? අපි අර මතු කරගෙන අහක් කරන්න කල්පනා කරන්න නැති සිතිවිලි ලෝකයේ විසින් තමයි මේ ඔක්කොම හදන්නේ. වෙන කවුද නේ? වෙන කිසි කෙනෙක් නෑ. අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ බාහිර ලෝකයේ විසින් අපට ප්‍රශ්න හදනවා කියලානේ. ඒත් පුරුදු වෙලා තියෙන්නේ එහෙම බලන්න නේද? නමුත් සමස්ත දුකම නිර්මාණය වෙන්නේ කොහෙද? අපගේම මානසික නිර්මාණයක් හැටියට, ක්‍රියාවලියක් හැටියට. ව්‍යාධියටපත් වෙන්න තියෙන්නේ මේ කය උනත් මොකද්ද? කය ව්‍යාධියටපත් වෙන්නේ කයයි කියලා හිතී දන්නවා. මේ කය හදන්නේ කවුද? නැවත නැවතත් භවයන්ටපත් වෙන අපගේම විඥාන ශක්තිය. අපගේම කාමරාග පටික සක්කාය දිට්ඨි වගේ පෙනෙන අකුසල සංයෝජන ශක්තිය විදිහ මේ කය හදනවා. කය මූල අවස්ථාව විතරයි මෞඛ්‍ය සබඳතාව අපි ගොඩ නැගෙන්නේ. ඊට පස්සේ එනි වැඩිපුර වගකීම දරාගන්නේ සංසාරික වශයෙන් ඊට සම්බන්ධ වෙන අපි සත්තු. ඒ නිසා මේක කර්මදායද යන්නේ වගේ. මේ විදිහට ජාති ජරා ව්‍යාධි මරණ දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා යම්කිසි කෙනෙක් වියපත් වෙලා හරි මොනවා හරි හේතුවක් නිසා බොහෝ විට වියපත් වෙලා මේ යනකොට කෙනෙකුගේ චෛතසික ශක්තියේ බලය ඉස්මතු කරගෙන මේ යන්න හම්බෙන්නේ නැහැනේ. මාර බලවේගයේ විසින් සතරේ අඳුරු තලවලට ඇදගෙන යන විදිහට තමයි බොහෝ විට මේ යන්නේ. හානගාමී මරණ තමයි සිද්ධ වෙන්නේ. ඇයි? වැඩුනේ මොකද්ද? ලෝභයයි, ద్వේෂයයි. ඒ නිසා චිත්ත සමාධිය ගොඩනගා ගැනීම හා විදසුන් මානසිකාරයකට යොමු වීම ගිහි පැවිදි වේදයකින් තොර අපි ප්‍රාර්ථන සිද්ධ වෙන්න ඕන කරන දෙයක් මේ බුද්ධ ශාසනයත් තථාගත සද්ධර්මයේ ලෝකේ විද්‍යමාන වීමක් තියෙනවා නම් මොකද ඒක ඒ විද්‍යමාන වීම ඉතාම කලාතුරකින් සිද්ධ වෙන්නේ නේ. අපට ඒ බව හිතෙන්නේ නැහැ දැන් නේද? ඒ කලාතුරකින් කියන එක අපට ලොකු පෙළඹීමකට එන පණිවිඩයක් නෙමෙයි නේද ආද? ඒ කලාතුරකින් හැමදාම හැමතැනම බණ නැහැ. එහෙමනේ. එහෙම හිතනවා නේ. නමුත් ඒක එහෙම හරියන්නේ නැහැ. අපි මේ අවස්ථාවේදී මේ මානසිකාරේ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ආදීනව මානසිකාරයක්. මේ ආදීනව ටිකක් මම කියන්නේ. ජාති ජරා ව්‍යාධි මාන. ශෝක. අපි යම්කිසි විදිහකින් යම ගැන ශෝක කරන්නේ ඇයි? වැළපෙන්නේ ඇයි? මගේ කැමැත්තට අනුරූප නොවන නිසා. එතකොට ද්වේෂයට ද්වේෂයෙන් තමයි අඬන්න වෙන්නේ. කවදාවත් වෙන විදිහකින් අඬන්න බෑ. ගැටුණු සිතින් අඬන්න වෙන්නේ. ශෝක කරන්න වෙන. ශෝක කියලා කියන්නේ සිතින් තැවුල් වෙවි ඉන්නවා. පරිදේව අඬනවා. දුක්ඛ කායික දුක් විඳිනවා. චෛතසික දුක් විඳිනවා. දෝමනස්ස සිතින් දොම්නස් විඳිනවා. උපායාස චිත්ත පීඩා මානසික වශයෙන් වෙහසක්. හිතින් වෙහස හඳුනන්නේ නැද්ද? හඳුනනවානේ හොඳට. හිතින් වෙහසට පත් වෙලා සම්භවಂತಿ ඒව මේ තත් කෙවලත ඔක්කොම දුක් කොතන තමයි සියලු දුක් කොට නැගෙන ප්‍රශ්නේ තියෙන්නේ ලෝභය ද්වේෂයෙන් මෝහය. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළා ලෝභජ කර්මය ද්වේෂජ කර්මය මෝහජ කර්මය සුගතිය නොපනවයි. සුගතියක් හැදෙන්නේ අපි මේ මිනිස්සුත් බව ලබලා තියෙන සුගතියක තමයි. එහෙනම් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යන්තරමකින් හරි තොර වුණු ශක්තියක් බලපාලයි අපි මෙහි ආවේ. අපි මෙහි මොකද කරන්නේ දැන්? ලෝභයට ද්වේෂයට මෝහයටම කරුණු කාරණා
වර්ධනය කර කර ඉන්න. ඒ නිසා මේ ආදීනවානු ආදීනවයේ පැත්ත දුක් විපාක පැත්ත හොඳින් ප්‍රත්‍යවේක්ෂණය කරමින් ඉන්නකොට ඔය සංසාර දුක් කොටස ගැන මං කිව්වේ වැඩි නේ. මේ මොහොතක් මොහොතක් පාසා අපේ තියෙන සියලුම ගැටලු සියලුම අසහනයන් මොකක් නිසාද එන්නේ? ලෝභයක් ද්වේෂයක් මෝහයක්. දැන් ඊළඟට බුදුපියාණන් වහන්සේ තවත් එතකොට උපක්‍රම දෙකක් අපිට කියලා දුන්නා. මේ පළවෙනි එකට අපි කියනවා මොකක් කියලාද වෙනත් නිමිත්තක් මෙනෙහි කරලා බේරෙන්න කියලා. ඊළඟට සඳහන් කළා උන්වහන්සේ මේ 15 සංකල්පණයන්ගේ ආදීනව ප්‍රත්‍යක්ෂණය කරලා බලන්නේ. දැන් මේ කාර්ය කරනකොට ඒ ටිකෙන් විතරක් ප්‍රමාණවත් නැහැ කියනකොට මොකද වෙන්නේ? අපේ බුදු පියාණන් වහන්සේ තවත් ක්‍රමවේදයක් අපට දේශනා කරනවා. දැන් ඒකට කියනවා අසති, කියන්නේ සිහිවත් නොකිරීම. මේකත් අපි ටිකක් තේරුම් ගන්න ඕනේ. අපි සමහර දේවල් මතක් කරලම ගන්නවා නෙමෙයි. සමහර දේවල් කිසිම ඕනෑකමක් ඇතත් නැතත් ඔහෙ මතකයට මතුවෙලා මානසිකාරයට වැටිලා දුක්දම්නස් මවල එහෙම තියෙනව නේද? සතුටටත් පත්කලා තියෙනවනේ. මතුවන දෙක අල්ලගෙන ඒකෙ දිගේ යනවා. මතුවන දෙය අල්ලගෙන ඒක දිගේ යනවා. එතකොට ඒ එක ස්වභාවයක්. මොකද මනසේ මතුවෙන ධර්මතාවකුත් තියෙනවා. අනික තමයි අපි මතක් කරලත් අරගන්න. දැන් මතක් කරලා ගන්නවා කියලා කියන්නේ දැන් අපේ සිතේ අකුසල විතර්කයන් අර විදිහට ඇති වෙනකොට ඒව මෙනෙහි කරන එක හොඳ නෑ කියලා අපි තේරුම් ගන්නවා. අපි දන්නවා දැන් ඒව මෙනෙහි කරන්න ගියන් පස්සේ මොකද වෙන්නේ? නැවත නැවතත් අප තුළ අකුසලයේ වර්ධනය වෙනවා. දැන් අපි බොහෝ වෙලාවල් වලට මේ ලෝකෙ උඹ දෙනෙක් හිතාගෙන ඉන්නේ ඉඳලා හිටලා කයින් කරන වැරද්දක්. ඉඳලා හිටලා කයින් වචනයෙන් කරන වැරද්දක් තමයි අපි අතින් කරන අකුසල් කියලා. දැන් බලාගෙන ගියාම මොකද්ද වැඩියෙන් සිදු වෙන කර්ම කොහෙන්ද සිදු වෙන්නේ? මනස් කර්ම වශයෙන්. හරියට සිද්ධ වෙන්නේ මනස් කර්ම වශයෙන්. ඒක සිද්ධ වෙනවා උදේ ඇහැරිච්ච වෙලාවෙ ඉඳන් සමහර වෙලාවට නිින්දට වැටෙනකම්. මේක සූත්‍ර ධර්මයක් තියෙනවා මේ ආදිත්ත පරියාය සූත්‍රය. ඒක භික්ෂු ජීවිතය සම්බන්ධ කරලා කතා කරලා තියෙන්නේ. මේ සංඝ බෙදයට හිතනවට වඩා හොඳයි බුදිය ගන්න එක කියලා. සංඝ බෙදයට හිතනවට වඩා. නමුත් අපිට ඒක ගත්තා මේ මෙනෙහිදීත් අකුසල විතර්ක මෙනෙහි කර කර ඉන්නවට වඩා කුසල විතර්කයක් මෙනෙහි වෙන්නේ නැත්තම් මොකද කරන්න ඕන? බුදිය ගන්න එක හොඳයි. ඇතියේ නිදාගත්ත එක්කෙනාගේ ඔය හීනයක් අහරි මෙහෙ පෙවුනට ඔය හීන වලට එහෙම වග කියන්න වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ දැක්ක ජීවිතාව ඇත්ත උන්ට වඳ වූ දෙයක් නින්ද කියලා. කියන්නේ මේ නින්දෙන් අප තුල ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. නමුත් පවතින්නේ අකුසල විතර්ක විතරක් නම් බුදිය ගන්න එක ඊට වඩා හොඳයි. ඇයි? එතකොට නිදාගත්ත හිඳ ඒ ඩිංගට හරි අකුසල් අඩු වෙලා ඒ ටිකේ වෙන්නේ නැතුනේ. සාමාන්‍ය ලෝකයේ සිදුවෙන්නේ අපි අවදි වුණු වෙලාවෙ ඉඳන් අවදි වෙලා ඉන්න අපි ප්‍රිය දේ අප්‍රිය දේ සමග සම්බන්ධ වෙනකොට මේ පවතින දේවල් වල අර විදර්ශනා මානසිකාරයකින් විශ්ලේෂණය කරලා බලන්න අපිට තේරෙන්නේ නැති වෙනකොට මම කියන්නේ මේ පංච උපාදානස්කන්ධ කියලා එහෙම බලන්න තේරෙන්නේ නැතුනවා. ඉතින් මම අනිත් අය අනිද්දේ මේ හැමදේම සලකගෙන මොකද කරන්නේ? අපි ඇලීමටත් ගැටීමටත් මෝහයටත් වැටෙන සංකල්පන නිර්මාණය කර කර ඉන්නවා. ඉතින් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කෙනෙක් මේ විදිහට මේ ඒ අරමුණු සිහිපත් කිරීමට මහන්සි ගන්න නැත්නම් ඒ කියන්නේ අමුතුවෙන් මතක් කරලා අරගෙන නැත්නම් එතකොට එබඳු කෙනෙකුගේ සිත මොකද සිද්ධ වෙන්නේ? පවිතු අකුසල ධර්මයන් බහුල වීම කියන එකට වැටෙන්නේ නැහැ. ඉතින් දැන් ඔක
භාවනාවේ දැන් මේ කතා කරන්නේ චිත්ත භාවනාවක් වඩා ගන්නට බාධක වෙන මානසික පදනම දුර්වල කර දමා ගැනීම පිණිස බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන පුංචි පුංචි උපක්‍රම කීපයක් මෙවුව අපි මොකද අපිට දැන් ගිහි පින්වතුන්ට සමාධි චිත්තයක් දිනු කර ගන්න පුළුවන්ද පුළුවන් පුළුවන් ඕනේ නේ ඒක කරන්න ආනාපාන සති සමාධියත් එහෙම යොමු වෙනවනම් ওই මෛත්‍රී භාවනාව උනත් හරියට සවිස්සාවට ඒකන් දෙසම් පරිත්‍වා විහෙරති තථාදුතියන් තථාසතියන් ආදී ක්‍රමයට හරියට කරනකොට චිත්ත සමාධියකට යනවා ඕ දැන් අපි අර පාඨයක් සජ්ජායනා කරනවා වගේ නේ කරන්නේ ඒ හින්දා ඒක හරියට සිද්ධ වෙන්නේ නැහැ නමුත් අපි වචන ගොඩක් අරගන්න නැතුව සුවපත්ත්වා කියන සීමාවේ ඉඳගෙන සතුරු මිතුරු කොයි කහා කෙරේ දුර ළඟ පෙනෙන නොපෙනෙන ප්‍රශ්නයක් නැතුව සියලු සත්ව සම්පති කිරි මෙත්සිත පතුරුනකොට චිත්ත සමාධියක් කරා යනවාමයි ඒ විදිහේ සමාහිත ගුණයක් අපි කවුරුත් හදා ගන්නවා ඈ ඒකට අර බලගත් වෙන අකුසල විතර්කයන් අපි අයින් කරන්න උනේ ඒවත් සිහිපත් කිරීමෙන් අපි අත්මිදෙන මොකද සිහි කරලා අරගෙන අපිට අලුතෙන් ආසාවල් හදා ගන්න පුළුවන් අලුතෙන් කේන්ති ගන්න පුළුවන් අලුතෙන්ම මෝඩකම් තව වර්ධනය කරන්න පුළුවන් ඒකන සිද්ධ වෙන්නේ ඒ නිසා මේ මොහේ මෙතෙන්ට සම්බන්ධ කරලා මම මෙතන තියෙන නිසා මම මතක් කරන්නේ අපි මේ අනිත්‍ය වශයෙන් බලන්න ඕන මොකක් ගැනද මේ තියෙන දේවල් ගැනද දේවලුත් අනිත්‍ය තමයි මේ හැම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වෙමින් වෙනස් වෙමින් යනවා අපි බලන්න ඕන මොකක් ගැනද අපේ කය ගැනත් බලන්න ඕන අපේ සිතිවිලි ගැනත් බලන්න මේ සිතිවිලි කියන જાතිය මොනවාද අර අපි කලින් කිව්වේ අර විදුලියේ කතාව ඇති වුණා නැති වුණා වේගයක් එසේ වුවත් දැන් මේක සංතතියක් වෙනකොට මම දැන් හිතක පටලැවිලා ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. යම් අරමුණක නිමිත්තක පටලැවිලා. නමුත් මෙතන තියෙන්නේ ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන සිත් වේගයක්. එහෙනම් හොඳම වැඩේ තමයි මමත්වයේ ලිහිල් කරන්න අනිත්‍ය සංඛ්‍යාව වඩනවනම් අපේ සිතිවිලි අනිත්‍යයි කියලා ඇති වෙන නැති වෙන දෙයක් විතරක් කියලා තේරුම් ගන්න. මම ඒකට පුංචි ප්‍රායෝගික නිදර්ශනයක් ගැන කියන්නම්. දැන් අපිට තරහ යනවනේ. තරහ යනවනේ. සමහර වෙලාවට පරණ එකක් මතක් කරලා අරගෙන අසත්‍ය කියලා කියන්නේ මේක සිහි කරන්න එපායි කියලා. අසත්‍ය අමනසිකාරා කියලා. මෙනෙහි කරන්න එපායි කියලා. නමුත් ඔව් මෙනෙහි වෙලා එනවා. පරණ දෙයක් මතක් කළා පරණ තරහක් ගැටුණු දෙයක් මතක් කළා මේ මොහොතේ අපට අලුතෙන් තරහ ගන්න බැරිද? පුළුවන්. ඉතින් උනේ හොඳද? එතකොට නෑනේ. නේද? අකුසලයයි. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන මෙන්න මේක. මේ උපදින සිතිවිල්ල හුදෙක් ඇති වී නැති වෙන සිත් මාත්‍රයක් පමණයි. ඕක අපි දවසකට මේ තර්ක කරලා නෙමෙයි දැන් අපි දැන් මේක කතා කරනකොට මේ සුළු කාල සීමාවක් තුළ සමන් දෙමින් පැහැදිලි කර ගැනීමනේ මේ කරන්නේ එහෙම උනායි කියලා අප තුළ වැඩෙනවද ඒක නැහැ වටහා ගැනීමක් කරනවා මෙන්න මෙහෙම දෙයක් මෙතන තියෙනවා කියලා ඒකයි බණ අහනකොට කෙරෙන්නේ අපේ භාවිත ජීවිතය තුළදී මොකද කරන්න ඕන මේ මතුවෙන චිත්ත වේගය ඇති වෙන නැති වෙන එකක් විතරයි ඒ නිසා මම ඕක අල්ලගෙන තව අවුල් ගොඩක් පටලව ගන්න හොඳ නැහැ කියලා මේ ඇති වෙන නැති වෙන ධර්මතාවක් බව නුවණින්ම දකින්න කල්පනා කරන්න මහන්සිය ගන්නකොට මොකද වෙන්නේ? පැය ගානක් පවතින තිබිච්ච කේන්ද්‍රය විනාඩි දෙක තුනකින් හේල්තරේ සංසුන් වෙලා යනවා. හේල්තරේ සංසුන් වෙලා යනවා. මේක කරලා අත්හදා බලලා බලන්න. පුළුවන් නේද? එහෙනම් මොන තරම් අපේ චිත්ත වේග ඔය අයුරින් අපට සංසුන් කරන්න පුළුවන්. එහෙම කරනවා කියන එකේ තේරුම මොකද්ද? කුසලය අකුසලය දුර්වල කරනවා.
කුසලයට තියෙන අපේ ශක්තිය වර්ධනය කරනවා. ඒකයි සිහිපත් නොකිරීමේ තියෙන වටිනාකම. දැනට පේන ඒවා ගැන, ඇහෙන ඒවා ගැන ආග්‍රහණ වෙනකොට රස දැනෙනකොට ඒත් මොකද වෙන්නේ? අර කියන ක්‍රියාදාමයෙන් තමයි ප්‍රයෝජනෙට ගන්න ඕන. එතකොට මොකද වෙන්නේ? දැනකින් ඒ ස්වභාව අපෙන් ඉවත් වෙනවා. දැන් එතකොට කාරණා තුනක් අපේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට හඳුන්වලා දුන්නා. මේ ඡන්දෝස සංහිත, දෝසෝස සංහිත, මෝහෝස සංහිත අකුසලයන්ට වැටිලා ඉන්න එකෙන් අත් මිදීම පිණිස අපේ විතර්කයන් සංසිඳවා ගැනීම පිණිස උවමනා කරන ක්‍රම තුනක් නේද? මොකද්ද පළවෙනි එක? පළවෙනි එකට අපි කිව්වා මේ මෙනෙහි මොකද්ද මේ අනෙක් නිමිත්තකට යොමු වීම. ඊළඟට සඳහන් කළා දුර්විපාක දැකීම ආදීනව මෙනෙහි කිරීම. ඊළඟ කාරණා මොකද? අමුතේ මතක් කරලා නොගෙන සිටීම. අමුතේ මතක් කරලා නොගෙන සිටීම. දැන් සමහරලාට අපි තමන්ට තමන් ගැනම හොඳටම සොයා බලන්න ඕන. අපි හිතමු යම් කිසි පුද්ගලයෙක් මට කරපු වරදක් තියෙනවා කියලා. සමහර විට සිදුවෙන දේ තමයි දකිනකොටම අරග මතක් වෙනවා. නමුත් මේවා මේ විදිහට දියුණු වෙනකොට තව වැඩගත් දෙයක් සිද්ධ වෙනවා. මොකක්ද? අර වැරද්දක් මට කරලා තියෙනවායි කියන එක මතක් වෙන්නේ නැහැ. ඒක තේරුම ගන්න තමන් ඒ පැත්තෙන් දියුණුවයි කියන එක, දියුණු වෙමින් පවතිනවායි කියන එක තමන්ටම තේරුම් ගන්න පුළුවන්. මොකද මේවා ඒ කුසලය වුණත් අකුසලය වුණත් අපිට දැනුවත්ව මිසක් වැඩෙන්නේ නොදැනුවත්ව නෙමෙයි. දැන් මෙතනදී අපේ බුදුරජාණන් වහන්සේ ඊළඟට සිවෙනි කාරණාවක් හැටියට පෙන්නනවා විතක්ක මූලප්පභේදය දැනගෙන. ඒ කියන්නේ ඔය සිතිවිලි පහළ වීමේ හේතුඵල සම්බන්ධතාව. මේක කොහොමද මේ අකුසල විතර්කය ඇති වුණේ කියලා බලන්න. දැන් ඒකේ තේරුම් දැන් ඒකට බුදුහාමුදුරන් වහන්සේ මෙතන උපමාවක් වෙනවා. අපි දල තැනේ ඉඳලා සිවුන් තැන දක්වා ගමන් කරන්න ඕනේ කියලා. දැන් අපි මෙතන බුදුහාමුදුරන් වහන්සේ දක්වන පුංචි උපමාවක් එක්තරා පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්නවා. යා කවුරු හරි කෙනෙක් යා බොහොම වේගෙන් 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 ගමන් කරනවා. එයාට හිතන මොකටද මම වේගෙන් යන්නේ? මම හිමින් යන්නම්. හිමින් යනකොට එයාට හිතන මොකටද මම ඉතින් හිමින් හරියන්නේ? මම නතර වෙනවා. මොකටද මම නතර වෙලා ඉතරකින්ද මම නිදා ගන්නවා? අනේ වගේ අර අපේ වේගය අඩු කරමින් මේක මේවල අපි යන මුලට මොකේද යන්නේ? මේ අපේ සිතිවිලි ලෝකයේ පහළ වීමේ මුලට යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී කොයි විදිහෙන්ද මේ අකුසල විතර්ක, ඒ කියන්නේ අර විතර්ක මූලය කරා ගමන් කරනවා, මූලස්ථානය. දැන් අපිට සිතිවිලි පහළ වෙන හැටි ගැන ටිකක් කතා කරමු. ඇයි මේ සූත්‍රයේදී ඒ කාරණේ ගැඹුරින් විග්‍රහ කරලා නැහැ. අපි නමුත් ටිකක් කතා කරමුකෝ. අපිට සිතිවිලි පහළ වෙන්නේ කොහොමද කියලා අපි ටිකක් හිතලා බලලා තියෙනවා නේද? අපිට තියෙන ඉන්ද්‍රිය හයක් නේද? ඇයි කනයි නාසය දිවයි ශරීරය මනසයි. ඇහෙන් රූප පේනකොට අත්දකින්නේ කවුද? මනසද? මනස නේද? ඇහැට තේරෙන දෙයක් නෑ. කනට තේරෙන දෙයක් නෑ. ඔක්කොම භුක්ත විඳින්නේ මනස. එතකොට ඔය ඇසත් රූපයත් අපි කියමු ගම්මුක ඉස්සරලා නේද සම්බන්ධ වෙනකොට අපේ මනසේ චක්කු විඥානයක් ගොඩ නැගෙනවා. රූපයක් කියන දැනීමක් කියන එකයි චක්කු විඥානයක්. ඒ කරුණ තුනම එක්තැන් වෙනකොට තියෙන සංගති. මොකද මේ ස්පර්ශයේ සිද්ධ. එතකොට මේ ස්පර්ශය තුළ නාම ධර්ම ලක්ෂණ කියන්නේ විඥාන ශක්තියක් තියෙනවා. රූප ධර්ම ක්‍රියාකාරීත්වයකුත් තියෙනවා. මොකද ඇහි තියෙන ප්‍රසාද රූපය බාහිර රූපයේහි සටහනත් අපේ ඇස්සේ පතිත වෙලා තියෙන මේ චක්කු ප්‍රසාදෙහි නේද?
මනසත් අතර සම්බන්ධතාවය තියෙනකොට මෙතන රූප සම්බන්ධතාවක් තියෙනවා. උපදින්නේ විචක්ක විඥාන. එතකොට රූපේ කියන දැනීම් ස්වභාවය ඇති වෙනවා. එතකොට තින්නන් සංගති හස්තු වේදනා සංඥා චේතනා වශයෙන් මෙතන අර පරිණුත් මතක් කළේ ඒ කාර්යය මෙතන සිද්ධ වෙනවා. ඒ කාර්යය සිද්ධ වෙනවා කියන්නේ පස්පච්චය වේදනා ස්පර්ශයෙන් විඳීමක් ඇති වෙනවා. විඳීම නිසා හැඳිනීමක් ඇති වෙනවා. යම් වේදේසිතං සංඥානං යම් සංඥානාති විතක්කේති යම් අර ආවිතර්කේ යම් විතක්කේති සම්පපංචේ මේ විතරීකරණය මොකද කරන්නේ අපි පපංචේති ප්‍රපංච කරනවා. මොකද පපංචේති කියන්නේ මගේ සංහාවට ගන්න මම වෙමි ඈ මගේ මේ තේතං මම ඒ මගේ ජේසු වහන්සේ මම වෙමි ඒසු මේ අත්තය මගේ ආත්මය තණ්හා මාන දික්ති වෙච්ච වැඩි. දැන් මේකයි මේ සිද්ධ වෙන්නේ කියලා දැනගන්න එක්කෙනා මොකද වෙන්නේ විතක්ක මූලයේ බලමින් ආපෝ මේක හේතුඵල වශයෙන් සකස් වෙන එකක් විතරයි කියලා ඔක අතහරින්න බලන්න. පස්සේ අබිනිග්ගන්හත් අබ්බ මොකද දැන් ඔච්චර කරලත් හරියන්නේ නැත්නම් මේකට හොඳට ටිකක් මේ තදට බලපෑමක් කරන්න. දන්තේහි දන්ත මාදාය ජීවහාය තාලු ආජ්ජ. ඉතින් ඒක ගොඩාක් භාවනා මනස්කාරයක් වඩන කෙනෙකුට තමයි දැඩි ලෙස කරන්න පුළුවන්. දතින් දතගත තල්ලෙන් දිව මොකද දිවෙන් තල්ල මැඩගෙන තල්ලෙන් දිව මැඩගෙන දිවෙන් තල්ල මැඩගෙන මොකද වෙන්නේ අර චෛතසිකය අර විතර්කය යටපත් කිරීමට මානසික ගන්න. එතකොට ඕනම කෙනෙකුට භාවනා ඉරියව්වට වාඩි වෙනකොට මොහ පියාගන්නකොටම හරියට දත දතෙන් දත හැප්පිලා දිව උඩු තලට හේතු වෙලා තමයි තියෙන්නේ. එතනදී මොකද වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට මේ කාර්යය කරගෙන යනවා නම් යම් කෙනෙක් ඒ උදවිය මං කෙටි කරන්න දැන් අපේ කාරණා ටික වුණා ටික කියවුණා මේ විතක්යෙන් අපි ක්‍රමක්‍රමයෙන් අර භික්ෂුව භාවනාවට සූදානම් වන මේ භික්ෂුව චිත්ත භාවනාවට ඡේවිලා ගිහින් තණ්හාව නැති කරලා සංයෝජන සියල්ලම නැති කරලා මානාවි සමය කෙලවරටම අරගෙන යනවා දුක්ඛ සාති අන්තමකාති දුක්ඛ. අපි මේ ගොඩනගෙන සියලු දුකම කෙලවර කරන්නේ ඔය ක්‍රියා දාම. ඒ නිසා ඒ කාර්යය තුළින් අපි සිත තුළද දුක්ඛ නිරෝධයට වැඩපිළිවෙල ගෙනියන්න අපට ශක්තිය ලැබේවා. භික්ෂුන් වහන්සේලාත් මේ අහලා ඉතාමත්ම හොඳින් සතුටට පත් වුණා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සතුට ප්‍රකාශ කළා. ඉතින් අපි හැම දිනාටම මේ අවබෝධය නිවන් පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයේ දරන්නේ පිළියන්දල කැස්බෑව නම්බර 76B ලිපිනේ පදිංචි HLE ගුණවර්ධන මෙනවිය මාණ්ඩලික විශ්‍රාමික හෙද නිලධාරි මහත්මිය මෙනවිය විසින් පරලෝක සපත්තුණු දෙමව්පියන්ට සොයුරු සොයුරියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඥාතීන්ට ඒ සැමටම පුණ්‍යානුමෝදනා කරන අනුමෝදන් වෙත්වා සැපතටම පත්වත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධයෙන් සලසා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ලෝක ශාසන ආරක්ෂක කල්පේසාක මහේශාක දෙවි දේවතාවරුන්ටත් තත්යි පින්තත් වරුණ දෙවියොත් පුණ්‍යානුමෝදනා ලබත්තා සැපතට පත්වත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධයෙන් සලසා ගනිත්වා කියලා සාදු කියනවා. ඉතින් මේ සූත්‍ර ධර්ම අධ්‍යයනය තුළින් අපේ සිත තුළද අපිටද විශාල ප්‍රයෝජනයක් සලස ගන්න පුළුවන්. ඒ තුළින් අපේ සිත සංසිඳවාගෙන කුසලය වඩාගෙන දුගති බය විමුක්ත සම්බෝධි පරායන මනසක් සකසා ගැනීම පිණිස මේ කටයුතු හේතු වේවා කියලා කවුරුත්